Hi guys, welcome to Movie Leaks Prime. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩදෙනෙක් කියලා තිබුණු 2022 වසරේ රිලීස් වුණු 365 days film series එකේ තුන්වෙනි film එකයි. ඉතින් මේ film series එකේම පළවෙනි සහ දෙවෙනි film වලට කළපු reviews ඔයාලට පුළුවන් මේ උඩ වැටෙන කාඩ් වලින් බලන්න. ඒ වගේම මේ film එක සුපුරුදු පරිදි Netflix ආයතනයෙන් රිලීස් කරපු 18 plus movie එකක්. එහෙනම් guys, වැඩි කතා නැතුව අපි යමු film එකේ කතාවට. फिल्म का पटांगण कथावे प्रधान चरित वन मेसिमो सह एयागे आरक्षक मेयलगे लुकुम सतुरा वन नाचो सह एयागे पियाद समक कथा करकर इन्न कोटाई इति मे वेलावेदी मेसिमो नाचोट कियनवा मे सिसिलिय कियन्ने मगे तन एनिसा आपहु मेहट काडियक्वत् तिब्ब नम ओयालगे दूपत अलु करला दानवा कियला මෙයාල එතෙන් ගියාට පස්සේ මෙසමෝ එතන තිබුණු සොහොන් ස්මාරකයක් ළඟට යනවා. ඒක එයාගේ නියුන් සහෝදරයාගේ. ඉතින් ඒ මරණය වගේම මේ වෙනකන් උන් හැමදේම වෙන්නේ 365 days දෙවෙනි ෆිල්ම් එකට අනුවයි. තුන්වෙනි ෆිල්ම් එකට අනුව කතාව මෙතනින් පටන් ගන්නවා. මෙසමෝ එයාගේ ගෙදරට යනවා. ඒ යනකොටත් එයාගේ වයිෆ් ලෝරා නිදාගෙනයි ඉන්නේ. මෙසමෝ ගිහින් එයාව කිස් කරලා ඇහැරවනවා. 365 days දෙවෙනි ෆිල්ම් එකේ අන්තිමට ලෝරාට වැදුණු වෙඩි පහරේ කැරල්ල තවමත් මැකී නැහැ කියලා මෙසමෝ දකිනවා. මේ සීන් එකෙන් පස්සේ ලෝරා යනවා එයාගේ යාළුවා ඔල්ගාව හම්බ වෙන්න. එතනදී එයාලා වයින් බනවා. ඉතින් ලෝරා කියනවා මං තවම ජීවත් වෙන්නේ මට දෙවෙනි අවස්ථාව ලැබුණු නිසා කියලා. දැන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා ලෝරා කියනවා. ඊළඟ සීන් එකේ දීපෙන්නන්නේ මැසිමෝ තවත් කට්ටියක් එක්ක බිස්නස් එකක් ගැන කතා කර කර ඉන්න කොටයි. එතනට ලෝරා ඇවිල්ලා මැසිමෝ දිහා අමුතු විදිහට බලලා එයාව රූම් එකට එක්කගෙන යනවා. එතන කර කර හිටපු මීටින් එකක් දාලා මැසිමෝත් එයත් එක්ක යනවා. ඉතින් ඊට පස්සේ එතන පොඩි හොට් සීන් එකක් එනවා. මේක වුණාට පස්සේ එතනට ලෝරාගේ යාළුවා එනවා. එයා නම් දැනගන්නවා එතන මොකක්ද වුනේ කියලා. ඉතින් මේ දෙන්නා කතා වෙලා ඊට පස්සේ ටිකක් එළියේ ඇවිදින්න යනවා. එයාලා තැනක කෑම ගන්නකොට ලෝරාට එක කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එක ගන්නේ නාචෝ. නාචෝ කියන්නේ මේ ලෝරාට කැමැත්තෙන් ඉන්න තවත් කෙනෙක්. මේ නාචෝ කතාවට සම්බන්ධ වෙන්නේ 365 days දෙවෙනි ෆිල්ම් එකෙන්. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි ලෝරාගේ නම්බරේ හොයාගෙන මේ විදිහට නාචෝ කෝල් කරන්නේ. නාචෝ අහනවා ඔයාට කොහොමද කියලා. ඒත් ලෝරා නම් අහන්නේ ඔයා කොහෙන්ද මගේ නම්බරේ හොයාගත්තේ කියලා. ඊට පස්සේ ඒ සීන් එක එතනින් ඉවර වෙනවා. මේ දෙන්නා ඊට පස්සේ ක්ලබ් එකකට යනවා. එතනදී හොඳටම බේලා ටිකක් අමුතු විදිහට ඩාන්ස් කරනවා. එතනදී ලෝරා නාචෝගේ ඡායාවක් දකිනවා. ඒ වෙලේම එතනට මෙසමෝ ඇවිල්ලා ලෝරාව VIP රූම් එකකට එක්කගෙන යනවා. ඒ යනකොට එතන තවත් කෙනෙක් ඩාන්ස් කර කර තමයි ඉන්නේ. එතනත් ඊට පස්සේ තවත් එක හොට් සීන් එකක් වෙනවා. ඊට පස්සේ සීන් එකේදී පෙන්වන්නේ මෙසමෝ තනියම කල්පනා කර කර ඉන්න තැනකට ලෝරා යන එකයි. ලෝරා එතනදී අහනවා ඇයි ඔයා නිදි නැත්තේ කියලා. මේ වෙලේ මෙසමෝ ගොඩක් තරහින් තමයි ඉන්නේ. ලෝරාගෙන් මැසිමෝ ගොඩක් තරහෙන් අහනවා එදා මන්නති කාලේ ඔයයි නාචොයි අතරේ ඒ දූපතේදී මොනවද වුණේ කියලා. ඒ වෙලාවේ ලෝරා කතාව මගහරින්න උත්සාහ කළත් මැසිමෝ ඒ ගැනම අහන්න ගන්නවා. මේ වෙලාවේදී ලෝරා කියනවා එදා නාචොයි මායි අතරේ කිසිම දෙයක් වුණේ නැහැ කියලා. මං එදා ඔයාව දාලා කියේ ඔයාගේ ඒ තිබුණු නරක හැසිරීම දැකලා කියලා ලෝරා කියනවා. මේවා ඇහුවාට පස්සේ මැසිමෝට ගොඩක් තරහා ගිහින් එයාගේ අතේ තිබුණු වයින් වීදුරුව බිම ගහනවා. මේ වෙලාවේදී ලෝරාට එයාගේ නාචෝගේ අතීතය ටිකක් මතක් වෙනවා. ඉතින් ගයිස් මේ සිදුවීම් ටික වෙන්නේ 365 days film series එකේ දෙවෙනි ෆිල්ම් එකට අනුවයි. ඉතින් මේ මතකයත් එක්කම පස්සේ ලෝරාට එතනම නිින්ද යනවා. මෙසමෝ එයාව කාමරයට අරගෙන යනවා. මේ දේවල් වලට පස්සේ ලෝරා හීනෙන් දකිනවා නාචෝ එයාව කිස් කරනවා. නිින්දෙන් ඇහැරුණු ලෝරාව දැකපු මෙසමෝ දැනගන්නවා ලෝරා තමන්ගෙන් මොකක් හරි දෙයක් හංගනවා කියලා. ඒ වගේම ලෝරා තවම නාචෝ ගැන හිත හිත ඉන්නවා කියලා මෙසමෝ දැනගන්නවා. එදිනම උදේ කෑම වේල ගන්නකොට ලෝරාගේ යාළුවා දකිනවා මෙසමෝගේ ලෝරාගේ අතරේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. කාලය ගෙවෙනවත් එක්කම ලෝරාගේ මෙසමෝගේ සම්බන්ධය ටික ටික ඈත් වෙන්න ගන්නවා. ඉතින් දවසක් මෙසමෝ ටෙනිස් සෙල්ලම් කර කර ඉන්න තැනට ලෝරා එනවා. ඒ වෙලාවේදීත් මෙසමෝ ලෝරාව කිසිම ගානකට ගන්නේ නැතුව එයාට හොරවලා යනවා. මේ දේවල් වලින් ගොඩක් අවුල් වුණු ලෝරා එයාගේ යාළුවත් එක්ක යනවා මෙයාලාගේ ෆැෂන් ඩිසයින් ෂොප් එකට. මේ දේවලුත් එක්ක ලෝරා එයාගේ බිස්නස් වැඩවලට විතරක් අවධානය යොමු කරන්න හිතනවා. මෙසමෝත් ලෝරා ගණන් ගන්නේම නැති තරම්. එක් මැසිමෝයි එයාගේ යාළුවා යනවා එක ක්ලබ් එකකට. එතනදී මේ යාළුවා එතන ඉන්න කෙල්ලොත් එක්ක ගොඩක් විනෝද වෙනවා. මැසිමෝත් මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා.
ඒත් එයා නම් ඒ කිසිම දෙයක් කරන්නේ නැහැ. එතන ඉන්න අයගෙන් ටික දෙනෙක් මැසිමෝව මේ දේවල් වලට පොළඹවා ගන්න හදනවා. මේ වෙලාවේදී මැසිමෝට ලෝරාව මතක් වෙනවා. ඒ වෙලාවේදී මැසිමෝ එකපාරටම එතනින් නැගිටලා යනවා. ලෝරාට පේන්න මැසිමෝ එයාව ගණන් නොගෙන හිටියට මැසිමෝ හැම වෙලේම ලෝරා ගැනම හිත හිත ඉන්නේ. මේ දේවල් වලින් පස්සේ ලෝරා ආපහු එයාගේ ෂොප් එකට යනවා. එයා එතනට යන්නේ එතන දෙන්නෙක් අතරේ තවත් එක හොට් සීන් එකක් වෙනකොටයි. ඉතින් මේ දේවල් දැක්කට පස්සේ එතන හිටපු කොල්ලා අමුතු දිනා පුදාගෙන එතන යනවා. මේ වේලාවේදී ලෝරාගේ යාළුවා එක පාරටම මෙතනට දුවගෙන ඇවිත් කියනවා එයාලට ලාගෝස් වල තියෙන ෆැෂන් ෆෙයා එකට යන්න පුළුවන් කියලා. මේක ඇහුවාට පස්සේ මේගොල්ලෝ ගොඩක් සතුටින් කෑ ගහනවා. පහුවදාම මේ දෙන්න ඒ ගමන යනවා. ඒත් ලෝරා නම් ටිකක් අවුලින් තමයි ඉන්නේ. ඒ මොකද මැසිමෝ එයාව බරලා යන්නවත් ආපු නැති එකට. ඒත් එක්කම මෙයා දැනගන්නවා කලින් දවසේ මැසිමෝ ඉඳලා තියෙන්නේ ක්ලබ් එකේ කියලා. ඉතින් මේ දෙන්න එයාලගේ හොටෙල් එකට ගිහිල්ලා යනවා බීච් එකට. ඒ වෙලාවේදී ලෝරාට ඇහෙනවා නාචෝගේ නම එනවුස් කරනවා. මේක වුණාට පස්සේ ලෝරා ගොඩක් කලබල වෙනවා. ලෝරා දකින්නවා නාචෝ මුහුදු වෙරළේ ඉඳන් එනවා. ඊට පස්සේ නාචෝ එයාගේ සහෝදරියත් එක්ක උඩට එනවා. ලෝරා එතන යන්න ඕන නිසා ඕල්ගා නැගිරලා ලෝරාව කවර කරගන්නවා. ඊට පස්සේ මේ ලෝරයි ඕල්ගයි දෙන්නව රින්ග්ස් ගන්නවා. නඩරලා කෑ ගහනවා. ගොඩක් විනෝද වෙනවා. ඊට පස්සේ සීන් එකේදී පෙන්වන්නේ ලෝරායි නාචෝයි අතරේ වෙන එක හොට් සීන් එකක්. ඒත් මේ ලෝරා ඒක දකින්නේ නින්දේදී හීනයක් විදිහටයි. මේ දෙයින් පස්සේ මේ දෙන්නා යනවා ෆැෂන් ෆෙයා එකට. ඒ යන්නේ ගාඩ් කෙනෙක් එක්කයි. ඒකට ගිහිල්ලත් මේ දෙන්නා ඩ්‍රින්ක්ස් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ලෝරා යනවා ෂෝ එක බලන්න. මේ වෙලාවේදී ඕල්ගා හොඳටම ඩ්‍රින්ක්ස් අරන් එතන පිස්සු නටනවා. මේ වෙලාවේදී එයාලගේ ගාඩ් ඇවිල්ලා ඕල්ගාව බලෙන්ම උස්සගෙන යනවා. මේ දේවල් අස්සේ ලෝරාට නාචෝගේ නංගිව හම්බ වෙනවා. එයා කියනවා මගේ අයියා එක්ක ඔයා ටිකක් කතා කරන්න. එයා හැම වෙලේම ඔයා ගැන හිත හිත තමයි ඉන්නේ කියලා. මේ දෙන්න කතා කරන දිහා නාචෝ බලාගෙන ඉන්නේ. ඒ ඇස්සේ ඕල්ගා ගාඩ්ගෙන් බේරෙන්න ගිහින් තැනක හිර වෙලා ඉන්නවා. මේ සීන් එකට පස්සේ ලෝරා යනවා තැනකට නාචෝව හම්බ වෙන්න. ඒ වෙලාවේදී ඒ දෙන්න කිස් කරනවා. ඉතින් මේ ලෝරා දෙපාරක් හිතන්නේ නැතුව නාචෝත් එක්ක එයාගේ ගෙදරට යනවා. ගියාට පස්සේ ලෝරා කියනවා මම හැමදාම මෙතන ඉන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ නාචෝ හිනාවක් දාගෙන ලෝරාව කාර් එකෙන් එළියට ගන්නවා. ඉතින් මේ දෙන්න බීච් එකට ගිහින් ටිකක් කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ ලෝරා කියනවා මට දැනෙන දේවල් ඔයා දන්නේ කොහොමද කියලා. නාචෝ කියනවා ඔයාගේ ශරීරය ඔයාට වඩා බොරුකාරයි කියලා. ඉතින් ලෝරා කියනවා මට තව කල් දෙන්න කියලා. නාචෝත් ඕනි තරම් කාලයක් මම බලන් ඉන්නම් කියලා ලෝරාට කියනවා. ඉතින් මේ වෙලාවේදී නාචෝ ලෝරාව එයාගේ ළඟට ගන්නවා. ඊට පස්සේ එතන එක හොට් සීන් එකක් වෙනවා. ඒකෙන් පස්සේ නාචෝ පහුවදා ලෝරාව ආපහු එයාගේ ගෙදරට ගිහින් දානවා. මේ වෙලාවේ ලෝරා ගෙදරට යනකොටත් මැසිමෝ ගොඩක් තරහින් එයා දිහා බලාගෙන ඉන්නේ. මැසිමෝ ගොඩක් තරහින් අහනවා කලින් දවසේ වුණේ මොනවද කියලා. ඒත් ලෝරා කියන්නේ මං ඔයාගෙන් ඩිවෝස් වෙන්න ගොඩක් ළඟයි කියලා. මේක ඇහුවට පස්සේ මැසිමෝට ගොඩක් තරහ යනවා. ඒ වෙලාවේදී ලෝරා කියනවා ආයෙත් මගේ පස්සෙන් එන්න එපා කියලා. මේ දේවල් වලට පස්සේ ලෝරා උදේ නැගිටලා යති දකින්නවා මැසිමෝ ලියලා තියෙන ලියුමක එයා ආපහු සිසිලියට යනවා කියලා. මේක දැක්කට පස්සේ ලෝරා අඬන්න ගන්නවා. මේ දේවල් ඇහුවට පස්සේ ඕල්ගාස් ලෝරාට බනින්න ගන්නවා. වෙන මිනිහෙක් නිසා ඔයා මැසිමෝව අත්තරිනවද කියලා ලෝරාගෙන් අහනවා. මේ දේවල් වලින් පස්සේ ලෝරා එයාගේ හිත හැදෙන්නත් එක්ක යනවා එයාගේ අම්මයි තාත්තයි ළඟට. මේගොල්ලෝ දැනගන්නා ලෝරා මොකක් හරි අවුලකින් ඉන්නේ කියලා. මේ අතරේ ලෝරා නිදාගෙන ඉද්දී ටිකක් අමුතු විදිහේ හීනයක් දකින්න ඒ හීටි මෙසමොයි නාචොයි දෙන්නම ඉන්න ගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ගයිස් මේ හැම සීන් එකම බලන්න ඕන නම් ආරට පුළුවන් මේ පල්ලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ෆිල්ම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. පහුවදා ලෝරයි එයාගේ තාත්තා යනවා ටිකක් එළියේ ඇවිදින්න. මේ දෙන්න කෑම ගන්නකොට ලෝරාට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ගන්නේ ඕල්ගා ගොඩක් කලබලෙන්. එයා ලෝරාට කියනවා නාචොයි ඔයාගේ අතරේ මම හැමදේම මැසිමෝ දන්නවා කියලා. ඒත් එක්කම එයාට තියෙන තරහ අනුව අපි දෙන්නව මරන්න බැරිකමකුත් නැහැ කියලා ඕල්ගා ලෝරාට කියනවා. මේ දේවල් ඇහුවට පස්සේ ලෝරා ආපහු සිසිලියට යනවා. එයා එයාපෝර්ට් එකකින් බැස්සට පස්සේ එතන තිබුණු ටැක්සි එකකට නගිනවා. හැබැයි ඒකේ ඩ්‍රයිවර් විදියට ඉන්නේ නාචෝ.
නාචෝව දැකට පස්සේ ලෝරා ගොඩක් පුදුම වෙනවා මේ වෙලාවේ නාචෝ කියනවා මං ආවේ ඔයාව බලන්නමයි ඒ නිසා මං කියන දේ ටිකක් අහන්න කියලා ඒ වගේම මං මෙහාට ආවේ ජීවිතේ පරදුවට තියලා මොකද මම මේ ඉන්නේ මැසිමෝගේ ඒරියා එකේ කියලා නාචෝ කියනවා ඉතින් මේ දෙන්නා ගමන ඉවරනකම්ම කතා කර කර ඉන්නවා මෙයලා මැසිමෝගේ තැනට එනවා නාචෝව දැකට පස්සේ ඔල්ගා විහිළුවට වගේ ලෝරාට කියනවා මම අපේ මලමිනි පෝලන්තයට යවන්න විදිහ බලන්නම් කියලා මොකද මැසිමෝ මේ වෙලාවේ ඉන්න තරහ ඔල්ගා හොඳටම දන්න නිසා ඊට පස්සේ නාචෝ ලෝරාට හැපි බර්ත්ඩේ කියලා එතනින් යනවා ආපහු ඔල්ගා විහිළුවට වගේ ලෝරාට කියනවා දෙයියනේ ඔයා මැරෙන්න යන්නේ ඔයාගේ උපන්දිනේ දවසේමයි කියලා ඉතින් ඊට පස්සේ ලෝරා බීච් එකට යනවා මැසිමෝව හම්බ වෙන්න ලෝරා කියනවා අපි කතා කරමු කියලා මැසිමෝ එතකොට කියන මම පටන් ගන්නම් කියලා ඉතින් මැසිමෝ කියනවා අපි දෙන්නගේ අතීතය මාව වෙනස් කළා ඒ වගේම මම උත්සාහ කළා නරක කෙනෙක් නොවේ ඉන්න කියලා ඉතින් අපේ ළමයා මේ ලෝකේ එළිය දකින්නම කලින් ඔයාට වැදුණු වැඩි පහරින් මරුණට පස්සේ අපේ සම්බන්ධය තව දුරස් වුණා කියලා මැසිමෝ ලෝරාට කියනවා. ලෝරා ඒක ඇහුවට පස්සේ අහනවා ඔයා නාචෝ ගැන ගොඩක් දේවල් දැනගෙනත් ඇයි මෙච්චර කල් මුකුත්ම කළේ නැත්තේ කියලා. ඒකට උත්තරයක් විදිහට මැසිමෝ කියනවා එයාගේ තාත්තා පොඩි කාලේ එයාට කියපු එක කතාවක්. ඔබ යම් කෙනෙකුට ඇත්තටම ආදරය කරනවා නම් එයාට යන්න දෙන්න. මොකද ඒ ආදරේ ඇත්තක් නම් එයා ආපහු එනවා කියලා මැසිමෝ ලෝරාට කියනවා. මේ දේවල් අහගෙන හිටපු ලෝරා මැසිමෝට කියනවා ඔයාගේ තාත්තා අමුතු කෙනෙක්. ඔයත් දවසක එයා වගේම වෙයි කියලා. ඉතින් මැසිමෝ අන්තිමට ලෝරාගෙන් අහනවා ඔයා ආපහු මාත් එක්ක එනවද කියලා. මේ ලෝරා නම් ඒකට කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉතින් ගයිස් මෙතනින් මේ ෆිල්ම් එක සින්දුවකින් ඉවර වෙනවා. හැබැයි 365 days film series එකේ පළවෙනි හා දෙවෙනි ෆිල්ම් වලට සාපේක්ෂව මේ තුන්වෙනි ෆිල්ම් එක නම් ඉවර වෙන්නේ ටිකක් නොතේරෙන අවුල් විදිහටයි. ඒ වගේම ගයිස් මම කලින් කියපු විදිහට ඔයාලට පුළුවන් මේ ෆිල්ම් series එකේ පළවෙනි සහ දෙවෙනි ෆිල්ම් එක මේ උඩ වැටෙන කාඩ් වලින් බලන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් අපිව ලයික් කරන්න. ඒ වගේම මේ වගේ අමුතු අලුත්ම ෆිල්ම් බලන්න ඕන නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. Thank you.